ආරෝග්‍ය පරමාලාභාලු මොකක්ද බයිගේ තේරුම? දැන් මොකද? ඊටතර අපේ නේද? ආයි කියපන් එහෙනම්. සියලු සත්ත්වෝ නිරෝගීව ජීවත් වීමට. සියලු සත්ත්වෝ නිරෝගීව ජීවත් වීමට නේ. තොපි බඩට දාගන්න නැද්ද සත්තුන්ගේ මලකුණවල්? ඌ අකමැත්තෙන් නෙමෙයිද කැමැත්තෙන් මැරිච්ච ඒවද? අකමැත්තෙන් ඒවද ඔය බඩට දාගන්නේ? ඉතින් තොපිට හරියයිද කියලා එතනින් කල්පනා කර පියව්. ඈ උබලට මරණ බය දැනෙනවා නම් බං කතාවට දැනෙන්නේ නැද්ද බා? උබලගේ තන් වලට කිරි එරෙනවා නම් ඈ කතාවගේ තන් වලට කිරි එන්නේ නැද්ද? කතාවගේ බඩට දරුවෙක් ඕන කියලා හිතනකොට නේද දැන් තොපි දරුවෙක් ඕන කියලා හිතන්නේ නැති කාලේ ගණියවකෝ. ඈ තොපි නෙමෙයිද ඊට දෙන්න යාළු වෙලා බැඳලා ඊටත් ඔන්න ගිරිමාත් දදා කියලා කල්පනා කර අපිට ඕන පුතෙක් ඕන දුවෙක් ඕන කියලා හිතන්නේ නැද්ද? ඉතින් ඕකම සත්තුත් හිතනවනේ බං. ඒකනේ වෙන්නේ බං. එහෙම කරලා නෙමෙයි සතයි බඩටත් යන්නේ පැටියා. බිත්තරයක් හරි ආවිල බිත්තරය අතර ලබු රකලා නෙමෙයි පැටියා ඉන්නේ. ඉතින් මං අපි හා සමාන නැද්ද බං? දැකපල්ලා බං දැකපල්ලා. මං අවුරුදු 8ක් හෙව්වා බං මේක. මත්මාළු කනවා නැතුව බලනවා කනවා. පෞද්ගල කාලේ තරම් මං මත්මාළු කාලේ නැතුව ඇති මුළු ජීවිත කාලෙම බං. මත්මාළුමයි කෑවේ බං. ඔක්කොම හොයාගත්තා බං. ඌරු මස් වැඩිපුර කණ්ඩ කණ්ඩ උස්නේ වැඩි. නමුත් සීතලයි කියන්නේ කියන්නේ. පට්ටපල් බොරුවක් බං. ඌරු මස් කද්දි පට්ට අමාරුවක් ඇඟට එන්නේ. ඒ අමාරුවම එනවා බොලව් කිරිබොද්දි. දැන් ඔය කිරිපිටි තියනව නේද? කිරිපිටි වම් බොඩ් නැතුව හිටපු එකෙක් මං කිරිපිටි බිව කාලය. කිරිපිටි බොද්දි මට දැනෙන්නේම ඌරු මස් කාපු දවසවල දැනෙන්නේ. එහෙනම් ඌරු ඌරු වල තියෙන තෙල් අනිවාර්යෙන් ඔය මොනවා හරි ඔයාලා දාලා තියෙන්නේ බං. ඌරන්ට ඌරාගේ තෙල් තමයි මං හිතන්නේ අනිවාර්යෙන් දාලා තියෙනවා ඔය පිටි කිරිවල. තොපි නෑ කියයි අය අර වහලන්න තියෙන්නේ බං. උන් දානවද සැබෑද? ඈ දැන් උඹලා යමල පූජා ටිකට මුදලාලි අත්ත කතා කරවා කේල්කන අද ගෙනල්ලා හෙට ඉදෝල ගන්න බඩක් ඔය ඉන්නේ මං දන්නවා. ඈ බොරු නෙමෙයි. මොනවද දාන්නේ? මෙතන මේක වෙනකොට උඹලා දන්නේ මෙතන විතරයි කියලාද? මේ සමස්ත රටේ මොක වෙන්නේ කියලා මං දන්නවා බොලා. ඈ අද කෝ පළතුරුවත් අපිට කන්න පුළුවන්ද? එහෙනම් කෝ දැන් මිනිහා මොකෙද්ද මේක? නේද නෙමෙයි බං. ජරාවල් ටික විස ඔක්කොම ඇතුළත් කරලා මේ මිනිහට කන්න බොන්න දෙන්නේ කවුද? මිනිහාම නෙමෙයිද? එහෙනම් මිනිහාගේ විනාශය මතින් මිනිහාගේ යැපීම නේද මේ හොයාගන්නේ? මිනිහාගේ මිනිසුන්ගේ විනාශය වෙතින් නෙමෙයිද මේ මිනිහාගේ යැපීම නිර්මාණය වෙලා තියෙන්නේ? ඒකට තමයි පොළ මේ දියුණුව කියාගෙන අපි ලොකුයි කියන් හිටන් ඉන්නේ. මිනිහාගේ විනාශය මතින් මිනිහාගේ යැපීම යැපීම් මාර්ගය හදාගන්නවා. ඒක නෙමෙයිද වෙන්නේ?